ගීතාවලිය දෙකේ හතර අපි චුට්ටක් කියමු. ගීතාවලිය දෙකේ හතර. ස්වර්ගයේ හිඳින තැනන් වහන්සේ සිනාසෙනසේක. ස්වාමින් වහන්සේ ඔවුන්ට පරිහාස කරනසේක. මොකක්ද මේ කියන්නේ දාවිත් කියන අදහස් කරන්නේ? ඕක දැනගන්න අපි යන්න ඕනේ 1 2 3 පදවලට. මේ දෙවියන් වහන්සේට හිනා ගියේ ඇයි? දැන් බලන්න මෙතන කියනවා දැන් වහන්සේට හිනා ගියාලු. දැන් වහන්සේ සමච්චල් කරාලු. බලමු ඇයි සමච්චලයට හිනා වුණේ කියලා බලන්න 1 2 3 පෙරලන්න. ආ. මනුෂ්‍ය ජාතීහු කුමට කෝලහල කරෙනද? මනුෂ්‍ය වර්ගය කුමට නිෂ්ඵල දෙයක් යෝජනා කරෙද්ද? ස්වාමින් වහන්සේටද උන්වහන්සේගේ අභිෂේක කරගන්නද? විරුද පොළවේ සැසෙති. අධිපතියෝනේ අමෙන්. ඔබට තේරෙනවද මෙතන? ඒ කියන්නේ සතුරාගේ වචන අහලා අපි තමයි බය වෙන්නේ. සතුරාගේ වචන අහද්දී මිනිස්ව විදිහට අපි බය වෙනවා. සතුරාගේ වචනේ අහද්දී මිනිස්ව විදිහට අපි කැළඹෙනවා. සතුරාගේ වචනේ අහද්දී මිනිස්ව විදිහට අපි අධෛර්යයටපත් වෙනවා, දුර්වල වෙනවා. හැබැයි ස්වර්ගයේ දෙවියන් වහන්සේ සතුරාගේ වචනය අසද්දී උන්වහන්සේ ස්වර්ගයේ ඉඳලා සිනාසෙනවා. හලෙලූයා. උන්වහන්සේ හිනා වෙනවලු. ඉතින් අපි ඒ දැන් වහන්සේගේ දරුවෝ. ඕනම දෙයක් ජය ගන්න දැන් වහන්සේට පුළුවන්. උන්වහන්සේව නතර කරන්න මේ ලෝකේ කිසිම මිනිහෙක්ට බෑ. මිනිසයා උත්සාහ කරනවා බාබෙල් කොට හදන්න. සියලු මිනිසෙකුට වෙලා උන්වහන්සේට අභිභවා යන්න. නමුත් පරාජය වෙනවා. උන්වහන්සේ සුනුවිසුණු කරනවා. දෙනිසා සතුරාගේ වචන අහලා සතුරාගේ තර්ජන අහලා කැළඹිලා ඉන්න දුවේ පුතේ, අදාරයට පත්වලා ඉන්න දුවේ පුතේ, බය වෙලා ඉන්න දුවේ පුතේ, මේ උදෑසන ස්වාමින් වහන්සේ ඔබට මට කියන එක දෙයක්. මොකද්ද? ස්වර්ගයේ වැඩ සිටින සිංහාසනයේ ඉන්න ස්වාමින් වහන්සේ ඒ වචන වලට සිනාසෙනවලු. ආමෙන්.